පින්වත්නි මේ ලෝකේ ඉස්සල්ලාම බොරුව කියවුන දවසක් තිබ්බා මේ ලෝකේ ඉස්සල්ලාම බොරුව කියන එක ලෝකේ නැති කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංඛේයයි ඒ කාලේ චේති කියන රජු ඉස්සල්ලාම බොරුව කිව්වේ ඒ බොරුව මහා අද කාලේ හිටිට මහා ලොකුවට පේන එකක් නෙවෙයි පෞලි වැඩිමලාන්ට පෞලි බාලයා කිව්වා පෞලි බාලයාන්ට වැඩිමලා කිව්වා අයියට මල්ලි කිව්වා මල්ලිට අයියා කිව්වා ඔක තමයි ලෝකේ පළවෙනි බොරුව කපිල ඉරිසින් වහන්සේ ආකාශයේ ඉඳලා කියනවා රජතුමනි මුසාව කියන්න එපා කියනවා මුසාව කිව්වොත් එහෙම මුසාව කියන කෙනා නිරේ උපදිනවා කියනවා මුසාව කියන කෙනාව රකින්න දෙවරු ඔහු අත්තරිනවා කියනවා මුසාව කියන කෙනාගේ කට ගන්ධසාර වෙනවා කියනවා ශරීරයෙන් දුගඳ හමනවා කියනවා ඊට පස්සේ රජුරෝ පළවෙනි බරුව කියනවා කිව්ව ගමම දෙවරු අත්තරිනවා කුණු බිත්තරයක් සේ ශරීරයෙන් දුර්ගන්ධය හමනවා පින්වත්නි දෙවියන් අතහැර යන ශරීරේ ගන්ධසාර කරවන කර්මයක් බොරුවෙන් උපද්දවනවා ඔබ යම් දවසක බොරුව කිව්වද යම් කෙනෙක් බොරුවක් කියලා තිනවද ඒ බොරුව නැමැති කර්මයේ බීජයක් තියෙනවා දෙවියන් ඔහු අතහැර යන ඉෂ්ට දෙවරු ලං වෙන්නේ නැති තන තන දෙවලේ පඳුරු ගැස ගැට ගැසුවාට දෙවිවරු නම් ළඟට එන්නේ නැහැ බුරු කියලා තියනවා නම් කට ගන්ධස්සාර ගහන කර්මයක් උපදිනවා බොරුවෙන් ඒතර දැන් හොඳට ඉන්නවා හොඳට සෙන්ට් පවුඩර් ගාලා ඉන්නවා බොරු කියන කෙනෙක් කර්මානුරූපව කලින් ජීවිතෙන් කලින් සසරෙන් ලැබිච්ච මේ ශරීරයේ පිටට ගන්ධස්සාරේ වහගෙන ඉන්න පුළුවන් වේවි යම් දවසක් එනවා කට ගන්ධස්සාර ගන්න ජීවිතයක් උපද්දනවා බොරුවකින් යම් බිරිඳකගේ කට ගන්ධස්සාරයිද ඒ බිරිඳ තමාගේ ඇසුරේ තබාගෙන ඉන්න ස්වාමියා බොහෝ සිද්දුක් විඳිනවා යම් ස්වාමියෙකුගේ කට ගන්ධස්සාරද ඔහු ඇසුරේ තබාගෙන සිටින බිරිඳ බොහෝ දුක් විඳිනවා තුර ස්වාමියා අප්‍රිය හේතු ස්වාමියාගේ බිරිඳගේ අප්‍රිය බව හේතු කරගෙන වැරදි කාමසේවණී තියනවා එක කර්මයකින් තව කර්ම උපද්දවනවා ගැලවෙන්නේ කොහොමද මේ සත්වයා ඉපැද්දේ බොරුවකින් එක බොරුවකේ කර්මය තියෙනවා කවදාද විපාක දෙන්නේ මරණයත් එක්ක මරණයත් එක්ක හරිම භයානකයි දැනගත්තා හෝ දැන නොගත්තා හෝ කපිල ඍෂිතුමා කියනවා රජතුමනි මේ කියන්න එපා මුසාව කියන්න එපා මුසාව කියන මුසාව කියන දිව දෙකට බෙදී කිව්වා දිව දෙකට බෙදුන සත්තු කවරහුද තල ගොයි කබර ගොයි සර්වයි යම් කෙනෙක් බොරුවක් කියා ඇද්ද සංසාරේ යම් දවසක සරපී කරන කර්මයක් ඔහු තුල ඇත. කබරගොයේ තලගොයේ කරන කර්මයක් ඔහු තුල ඇත. කර්ම බීජයක්. විපාක දෙන්නේ කවද්ද? මරණයත් එක්ක. රජතුමනි මුසාව කියන්න එපා. රජතුමනි මුසාව කිව්වොත් දිවක් නැතුව උපදී කිව්වා. දිවක් නැත්තේ කාටද? මාළුන්ට. දිවක් නැතුව උපදිනවා අපි මාළු බලන්න යනවා ඔබද මමද මාළුවන් දෙස බලා සතුටු වෙනවා නමුත් ඕහු සසරේ බුරු කීවා හොය කර්මය බුරු කියලා නමුත් කයින් සංවර වෙලා ලස්සන මාළුවෙක් තවත් කෙනෙක්ගේ කර්මෙන් සතුටු වෙනවා ලෝකය මේක පුදුම සංසාර චක්‍රයක්. ඊළවස විපාක විඳිනවමයි. උදාහරණයක් කියන්නම් පුදුම හිතනවා මේ සංසාරේ. මම
ලඟදී ධර්ම දේශනාවකට මොනරාංගල ගියා ලංකාවේ මොනරාංගල අපේ ආරණ්‍යයට අල්ලපු ගමේ ලොකු වැවක් තියෙනවා මාළුකාරයෝ මාළු වල්ලනවා දවසට මාළු කිලෝ 150ට වැඩි අහු වෙනවා ඒ කියන්නේ මාළු දහස් ගාණක් ඊට පස්සේ අපිද දැකලා තියෙනවා දැලට අහුන පමණින් මාළුව මැරෙන්නේ නැහැ දැලේ දඟලනවා දැලට අහුන පමණින් මැරෙන්නේ නැහැ ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කතා වුණා අපි අද අල්ලන සියලු මාළු නිදහස් කරමු කියලා උදේ පාන්දරම ඒ මාළු කිලෝ 150ට වැඩි අහු වෙනවා වැවට ගිහිල්ලා ඔක්කොම බෝට් කාර්යෝ දැන් එනවා එක වෙලාවට එන්නේ ඒ ගන්ධත් එක වෙලාවෙම ඇවිල්ලා ඉන්නවනේ කිව්වා අද ඔයාලා ගන්න එපා අද අපිට නිදහස් කරන්න දෙන්න කියලා දැන් අර අය දැල්ලා දිනවා ඔයාලා හිතන්නේ මාළු කී දිනකින් නැදද මුළු වැවෙම්ම මාළුව 5 දිනයි අහුවිලා තියෙන ඉදා 5 දිනයි මේ සත්‍ය කතාව විපාක දීලා මිසක්ක කර්මය ගෙවෙන්නේ නැහැ බොරුවකින් උපද්දවපු දෙයක්